උතුරු අරාබියේ නැබේටියන් රාජධානිය එකල ඉතාමත්ම සමෘද්ධිමත් රාජධානියක්ව පැවතියා. ඇරබියන් පෙනින්සියුලා වෙළඳ මාර්ගයේ පාලන බලය පැවතියේ නැබේටියන් රාජධානිය සතුවයි. එම නිසාම නැබේටියන් නොරු ලොව ධනවත්ම සහ බලවත්ම ජාතියක් බවට පත්වුණා. ඔවුන් විසින් ඉදිකරනු ලැබූ ස්මාරකවලින් එම සමෘද්ධිමත් බව හොඳින් නිස්මතු වී පෙනෙනවා. ජෝර්දාන්වල පිහිටි ලොව ප්‍රසිද්ධම නැබේටියන් ස්මාරකය තමයි මේ ඔබ දකින්නේ. එම අති දක්ෂ නැබේටියන් ගල්වඩුවන් විසින් පාෂාණ මත අඹපු නිර්මාණයන් සැබවින්ම විශ්මයජනකයි. ඔවුන්ගේ රාජධානිය පුරාවටම එවැනි නිර්මාණ රාශියක් දැකගන්නට පුළුවන්. කසාර් අල් ෆරීඩ් යනු එවැනි විශිෂ්ට නිර්මාණයකි. එහි තේරුම හුදකලා මාලිගාව යන්නයි. එය පිහිටා තිබෙන්නේ උතුරු සෞදි අරාබියේ පුරාවිද්‍යා කලාපය තුළයි. එය මාලිගාවක් ලෙස හැඳින්වුවන් එය ස්මාරකයක් බව මතක තබා ගන්න. එම ස්මාරකයේ නැබේටියන් නොරුන් විසින් නිදිකරපු ස්මාරකයන් 111ක් අතරින් එක් ස්මාරකයක් පමණයි. යුනෙස්කෝ ආයතනය විසින් එය ලෝක උරුමයක් ලෙසද නම් කර තිබෙනවා. අනෙකුත් ස්මාරකවලින් මෙම ස්මාරකය ඈත්ව හුදකලාව පිහිටා ඇති නිසා එය හුදකලා මාලිගාව ලෙස නම් කර තිබෙනවා. මෙම අද්විතීය ස්මාරකයන් නැබේටියන් නොරුන්ගේ සමෘද්ධිමත් බව හොඳින් විදහා දක්වනවා. එම ස්මාරකයේ ඉදිරිපස ඇති දොරවල් දෙක පාෂාණයේ අභ්‍යන්තරයේ වූ මාලිගාවකට පිවිසෙන දොරටුවක්සේ ඔබට පෙනෙනවා ඇති. ඔබ තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කර නොමැති නම් මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනු වෙබ්බොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. ඔබ නොදත් මෑණි වටිනාදේ දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සමග රැඳී සිටින්න.